පරම පූජනීය උපාධ්‍යයන් වහන්සේ වන අපගේ පින්බර මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන වැඩම අවදාළ මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් මෑණිවරුනි, පින්වතුනි, පින්වත් දරුවනි, අද බොහෝ වෙලාවක් අපි අනගාරික ධර්මපාලතුමා ගැන කතා කළා. ඊළඟට අපට අත්විලා ඇති සෝචනීය ඉරණම ගැන කතා කළා. ඒ ඉරණමට නොනවත්වාම ගොදුරු වෙමින් යන ආකාරය ගැන කතා කළා. ඒ නිසා අපි පෞද්ගලිකව මේ කතා කරලා හිතට ගන්න දේවල් අතර මම පුංචි යෝජනාවක් කරන්නම් මේ දරුවන්ට, විශේෂයෙන් පිරිමි පුතාලට. මම මේ යෝජනාව නෙමේ ඉල්ලීමක් කරන්න, ඉල්ලීම තමයි. මං හිතන්නේ සද්දාසිල සන්නාසෙත් ඉල්ලීම් දෙකක්ද කොහෙද කළා මතකද? මමත් කරන්නම් එක ඉල්ලීමක්. එහෙනම් ඒක තමයි ධර්මපාලතුමාට උපහාරයක් හැටියට බොණ්ඩ ඉපා. මොනම හේතුවක් නිසාවත් බොණ්ඩ ඉපා. ඊළඟට තමන් වගේම බොන්නේ නැති 10ක් හදාගන්න. මොනම අවස්ථාවකත් බොන්නේ නැති 10 දෙනෙක් හදාගන්න. ඒ 10 දෙනාට කියන්නේ එක්කෙනාට 10 ගානේ බොන්නේ නැතිව හදාගන්න කියලා. මේක පටන් ගත්තොත් අපිට බේරෙන්න පුළුවන්. මොකද මේ සුද්ධ රට දාලා ගිහිල්ලා අවුරුදු 70ක් වෙනවා. සුද්ධන්ට වඩා විනාශයක් අපේ කතරින් බලයට ආපු යවුම් කරනවා. සුද්ධන්ට වඩා විනාශයක් කරනවා. සුද්ධ බොණ්ඩ දුන්නට වඩා අපිට බොණ්ඩ දෙනවා. සිංහල ජාතිය විනාශ කරන්න තද බල විදිහට මද්ද්‍රව්‍ය භාවිතයක් පොඩි දරුවන් ඉදලා පුරුදු කරන් යනවා. හැබැයි එක එක්කෙනා අදිෂ්ඨානය මේක කළොත් අපිට ජය ගන්න පුළුවන්. දූලට කාරණයක් කියන්නම්. පුතාලට වගේම දූල අභිමානය ඇති කරගන්න ගෙදර බුදුන් අම්මා අරාබියේ මිසදිටුවන්ගේ කක්කුසි හොදනවා. මේකෙන් ගැලවෙනකන් අපිට ගැලවෙන්න බෑ. වහල් ජාතියක් කියන එකෙන් නැගිටින්න බෑ. වහල්කන් නොකරන අදිෂ්ඨානය ඇතුව සුද්ධ තේවතුවවල කිව්වා සිංහලේ වැඩට වරෙන් කියලා. අපි එන්නේ නැහැ කිව්වා. අපිට වහල්කම් කරන්න බෑ කිව්වා. එතකොට දකුණු ඉන්දියාවෙන් තමයි දෙමළ මිනිස්සු අරන් ආවේ. දැන් ඒ දෙමළ මිනිස්සුන්ට ඉතිහාසෙ මතක නැහැ. ඒ අයට ඔක්කොටම පුරවෙස්තකන් ඡන්දබලයේ දුන්නා පක්ෂපාත දිනවන්න උන නිසා. මේ දේශපාලකයෝ කළේ පුදුම විනාශයක්. එහෙව් ජාතියක අම්මලා කිසි අභිමානයක් ගැන හිතන් නැතුව, කිසි ලැජ්ජාවක් නැතුව, දුප්පත්කම කියන එක සාමාන්‍යයෙන් කොහෙත් තියෙන දෙයක්. එහෙම වුණා කියලා තමන්ගේ අභිමානය නසා ගන්න ඕනේ නැනේ. කිසි ලැජ්ජාවක් නැතුව ලෑස්ති නන්නාඳුන රටක මිසදිටියෙක්ගේ වැසිකිලි හොදගෙන දාසකම් කරගෙන වැඳගෙන ඉඳලා කීයක් හරි වන්ද. මේ නීච භාවයෙන් අත්මිදිනකම් අපිට ගැලවිල්ලක් නැහැ. අපිට තනියම කරන්නත් බැහැ. දැන් අපිට පේනවා ජාතිය කොච්චර අසරණද කියන්නේ. දැන් මම දැක්ක සුබෝධි ස්වාමීන් වහන්සේ කිව්වා බෞද්ධ ව්‍යාපාරික සංසදයක් ඕන කියලා. ව්‍යාපාරිකයෝ එකතුවක්වත් නැහැ. පාවලා දෙන්න තමයි උඩ ඉඳලා පල්ලහැටම. ඉතින් ඒ නිසා බඩවල් වලට දරුවෝ නැති වුණාන් පස්සේ අපි ළඟට එන්නේ ස්වාමිනී දරුවෝ නැහැ කියනවා. බිස්නස් කඩාවට වුණාම සංඝයා හොයාගෙන ස්වාමිනී බිස්නස් හරියන්නේ නැහැ කියනවා. අසමගි වුණාම අපි ළඟට එන්නේ ස්වාමිනී අසමගි කියනවා. කෝකටත් ඇවිලි උන්නාන්සලා. ඉතින් මේක මේ විදිහට ගොඩනගන්න බෑ. අපි එකක් ප්‍රාර්ථනා කරන්න ඕනේ. කවුරුත් ඒ නිසා හඬ නගා කියන්න මං කිව්වාම
උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්ද රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන්ද සක්දෙවිඳුන්ගේ ආනුභාවයෙන්ද සතරවරන් දෙවිවරුන්ගේ ආනුභාවයෙන්ද සෙන්පති දෙවිවරුන්ගේ ආනුභාවයෙන්ද අපගේ මාතෘභූමිය ආරක්ෂා කළ හැකි සිංහල ජාතිය අභිමානයෙන් යුතුව නගා සිටුවිය හැකි මිසදිටු බල මැඩලිය හැකි බුදු සසුන නගාලිය හැකි සිංහල බෞද්ධ රජෙක් මේ සිරිලකට ලැබේවා සිංහල බෞද්ධ රජෙක් මේ සිරිලකට ලැබේවා සිංහල බෞද්ධ රජෙක් සිංහලයාගේ දුක හඳුනන බෞද්ධයාගේ වේදනාව හඳුනන සැබෑ නායකයෙක් අපට ලැබේවා සාදු සාදු සාදු. අපි මේ අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම අනුස්මරණ උත්සවයේ පැවැත්වුවේ එතුමාගෙන් පිහිට ලබා ගැනීමටයි. පිහිට තමයි එතුමා අපට දීපු අවවාද අනුශාසනා අපි අනුගමනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ මේ අවවාද අනුශාසනා අනුගමනය කිරීම ගැන උපමාවක් උදාහරණයක් දීලා තියෙනවා. පදාලා ඒ උදාහරණය අපි කාටත් ප්‍රයෝජනයි. සංඝාටි කන්න සූත්‍රයේ දේශනාව තියෙන්නේ. ඒක කියනවා, මහණෙනි මගේ ළඟ කෙනෙක් පැවිදි වෙනවා. පැවිදි වෙලා තථාගතයන් විදියටම සිවුර පොරවනවා. තථාගතයන් විදියටම පියවර තබාගෙන යනවා. තථාගතයන්ගේ සිවුර කොන අල්ලගෙන යනවා. හැබැයි තථාගතයන්ගේ අවවාද අනුගමනය කරන්නේ ළඟ හිටියට එයා තථාගතයන්ට අයිති නෑ කියනවා. එයා ඈත ඉන්න කියනවා. නමුත් මහණෙනි තව කෙනෙක් ඉන්නවා තථාගතයන් ගැන අහලා, තථාගතයන් වහන්සේ ගැන අහලා, තථාගතයන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා, තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඈත පළාතක ධර්මයේ පුරුදු කරනවා. තථාගතයන් වහන්සේ කිව් ආකාරයෙන් ඈත හිටියට එයා ළඟ ඉන්න කෙනා කියන්නේ. ඒ වගේ ධර්මපාලතුමාගේ චින්තනයේ වැදගත්කම තියෙන්නේ අපිට ලඟ වෙන්න පුළුවන් ඒක ක්‍රියාත්මක කළොත් විතරයි. නැතුව ලඟ වෙන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒකයි මම ඔබ මේ දරුවංගෙන් ඉල්ලා හිටියේ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම මම පුතාලගෙන් ඉල්ලා හිටියා බොන්න එපා කියලා, දූලගෙන් ඉල්ලා හිටියා අභිමානවත් මේ Facebook පස්සේ දුවන්නේ නැති, Facebook පාටි වලට අහුවෙන්නේ නැති, මද්රැ වලට අහුවෙන්නේ නැති අභිමානවත් දූල බවට පත් වෙන්න කියලා. ඉතින් ඒ කරුණ ඉෂ්ට කරගන්න අපට තුනුරුවන් සරණ, දෙවි රැකවරණ, විශේෂයෙන්ම ධර්මපාල දෙවිඳුන්ගේ ආශිර්වාද අපට ලැබේවා. සාදු සාදු සාදු.
අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. ස්වාමින් වහන්සේලා සියලු දෙනාට සෙත් පතනවා. තනුරුවන්ගේ අනන්ත අනුභවයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.